රංජන් රාමනායක මන්ත්‍රීතුමා හිටපු ඇමතිතුමා ඊයේ දිනේදී වසර 4කට සිර දඬුවම් ලැබුවා. එතුමාට අපි දකින්නේ ditta dhamma vedaniya කර්මයක් විපාක දුන්නා කියන කාරණාව. මොකද එතුමා එකක් ඇතුලේ කියනවා එකක් පිටදී කියනවා. ඉතින් උසාවිය ඇතුලේදීම උසාවියට අපහාස කරනවා උසාවියේ විනිසුරු ඉස්සරහට ගියාම සමා වෙන්න කියලා කියනවා. ඒක වැරදීමකින් සිද්ධ වුණේ කියන කාරණාව. ඒ නිසා එතුමා අනුන්ට විවිධ උපක්‍රම යොදලා අපි දැක්කා විවිධ අවස්ථාවන් වලදී හිරගත කිරීම ආදී කටයුතු කරනවා. ඒ නිසා අපි දකින්නේ එතුමාට ඒ ලැබුණේ ditta dhamma vedaniya විපාකය. ඉතින් ඒ එතුමාට හිරේ ගියාම තේරෙනවා ඇති කෙනෙක් හිරගත දනුවන් ලබනකොට ඒකෙන් ඇතිවන ප්‍රතිවිපාකේ කොයිතරම් වේදනා සහගතද කියන බව. එතුමා අපි දැක්ක හිනහ වෙලා අපි බොහොම සතුටින් තමයි ගියේ. හැබැයි ඉතින් එහෙම ගියාට අවුරුදු 4කට ගියාම අපි දන්නවා ඕකේ තියෙන තත්ත්වය මොකද්ද කියලා. මේ අපිත් ඔය මෛත්‍රීපාල සිරිසේනලා බලහත්කාරයෙන් දැම්මනේ හිරේ. ඒ නිසා මේ ඒකේ තියෙන රඟේ මොනවද කියලා අපි දවස් දෙක තුනකට හරි ගියාම අපි දැක්කා. ඉතින් මෛත්‍රීපාල සිරිසේන මහත්තයා මම හිතන්නේ යන්න සූදානම් වෙන එක හොඳයි කියලා අපි මේ වෙලාවේ විශේෂයෙන් මතක් කරනවා. අධිකරණයේ තියෙන ගරුත්වය හැල්ලුවට ලක්කලේ රංජන් රාමනායක මහත්තයා. අපහසුතාවයට මේ කාලය තුලදී ගත්ත නඩු තීන්දුව ඊටාම බරපතල විදියට විනාශ වෙලා ගිහිල්ලා තියෙනවා. ඒකට මිනිසුන්ගේ තියෙන ස්වාධීනත්වයේ ස්වෛරීභාවය මිනිසුන්ගේ තියෙන ජීවත් වීමේ අයිතිවාසිකම නිදහස ජීවත් වීමේ තියෙන අයිතිවාසිකම සියල්ල උල්ලංඝනය කරලා සමහර ලාවට අද හිරේ නොදාන්න ඕන අය හිරේ දාලා තියෙනවා හිරේ දාන්න ඕන අය එළියට දාලා තියෙනවා රංජන් රාමනායක මහත්තයාගේ තියෙන අනිසි අකටයුතු බලපෑම් නිසා විනිසුරුව පවා අපහසුතාවයට පත් වෙනවා. මොකද විනිසුරුව කියලා කියන්නේ සමහර අය පෙන්ෂන් යන්න ඔන්න මෙන්න හිටපු විනිසුරුවරු. ඒ මිනිසුන්ගේ ඒ අයගේ ගරුත්වයක් තියෙන්න ඕනේ. ඒ ගරුත්වය සම්පූර්ණයෙන්ම කෙලසලා දාලා අද එතුමන්ලට නීතිය අභියසදී එතුමන්ලගේ ජීවිතේත් මොන වගේ වෙයිද කියන තත්ත්වයට එතුමන්ලා බය වෙලා බීතිකාවට පත් වෙලා ඉන්නවා. ඒ නිසා ඒ තත්ත්වය ඇති කරේ රංජන් රාමනායක. රංජන් රාමනායක මහත්තයාට ඒ දඬුවම ලබා දීලා තියෙනවා.